ආය දවසක හම්බෙමු. මොකද්ද මේ ලෝකෙ? අයිය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 ය
පාරක්. හරිද? ආයෙම පල්ලෙහයින් පල්ලෙහයින් මෙතනට මේ පැත්ත යන එක ඇලා කරහට. මේක නියම් හතරමන් හන්දිය එකගේ ඇල වලට. දැන් මෙතන මොකෙක්වත් නැහැ. ආතල් එකේ ඉඳ දෙද්ද. බලමු ලස්සන හොරවඩියක් පුළුවන් වුණොත් ගහමු. ඕනේ. ලොකු වෙලක්ද? දුවන් ඉන්න තියපන්. දාසුට පාත් කරන්න. දුවන් දුවන්. ඒ මෙතන කීයක්ද මන්? 100ක්. ඌදු අම්බෝ. දෙකයි තිස් තුනට අවුරුද්ද ඇවිල්ලා මේ ගිහිල්ලත් එක්ක මම නිදි හොදටම යන්නාන්ට උනට ගල්ලාල්ලන්නේ කැමරාව බාගන්න මෙන්න මේක අන්ඩර්ස් ක්ලෝස් ලොකේෂන් එක අද කසන චුට්ටක් ඒකින් දඩිය නාන්න බෑ යන් දැන් ඉන්නක්ක මෙයා තමයි අර බ්ලොග් එක කටහරි නැත්තෝ එහෙම තමයි මං hina වෙද්දි කටහරි ඉන්නේ හා කටහරි නැති එක කියලා මේ බර බ්ලොග් එකේ දාන්න එතන දැන් මට අමතකයි කවුද හඳ මත පාරවපු එක හරිද මට මතකනේ දැන් ගැලීලියෝ බැටරි බහින ළඟයි මම කරේ ගෙමන්ටක් ගාලා නෑ වා දැන් ගෙදර යනවා හවස රෝමි ගහනවා අදත් මල්ලිඩි තියෙනවා මම අද ඉතරයි මෙහෙ ඉන්නේ මං හෙට පාන්දර ගෙදර යනවා මේ කෝච්චිය ටිකක් හරි ෂේප් මම ඊයාපු කෝච්චිය තමයි එහෙන අංජ බදල්ම කෝච්චිය ඒක අර මේවකෙන් එකෙක් කෙල්ලිලා හොන්දොස්තර ඉන්නවල කෝච්චි අඩේ වන්ද ඇති ක්වෙස්චන් ඔෆ් ද ඩේ කන්ට තිසෙන් නැස් දාලා තියෙනවා හැෂ්ටැග් ක්වෙස්චන් ඔෆ් ද ඩේ සල්ලි වැරදියට ගන්න හිරුනිකා නෙවෙයි බං රෝසි දන්නවා බං ඒක තමයි රෝසි දෙනා නේ කියලා සර් කළා එයා ක්ලිප් එකක් දැම්මේ පඩ කොහමද බං හපන්නේ අර පොඩි කයෙන් අහපන් ඒක ඌ ගියයි මන් දන්නේ නැහැ කොහමද හපන්නේ කියලා එක්ස්ප්ලෝ විත් බනි අහනවා හැෂ්ටැග් ක්වෙස්චන් ඔෆ් ද ඩේ 6:50යි මෙයාලෝ අඳුනලා දෙන්න නැත්තේ උඹට අඳුනලා දෙන්න ඒවලංග හොඳට දී එහෙනම් අච්චරතර ගෙදර යන දැන් බ්ලොග් වලට තව පොඩි සෙග්මන්ට් එකක් ඇඩ් කරන්න ඉන්නේ මම මේක යනවා ක්වෙස්චන් ඔෆ් ද ඩේ කියලා හැමදාම ඔයගොල්ලෝ දාන ප්‍රශ්නයක් මං අරගෙන ඒකට උත්තරයක් දෙනවා තව ඔය වගේ සෙග්මන්ට් පොලිට ඇඩ් කරන්න ඉන්නවා ඒක හෙට ගෙදරදි කරන්න ඕ හෙට ආයේ ගෙදරදි හම්බෙමු මට කියන්න මතක වෙච්ච තව දෙයක් තියෙනවා සරපු දෙයක් ගන්න යන්න ඕනේ ඒක වීඩියෝ ගන්න පුළුවන් වුණත් බ්ලොග් එකට දාන්න ඔව්
ඔන්න අද අලුත් සෙග්මන්ට් එක ඔයාලන්ට අඳුන්නලා දෙනවා. මේක අලුත් නැතරකෝ නම් මේක එකමක පාරක් කළා. ඒක දැන් ප්‍රයිවට් දාලා තින්නේ වීඩියෝ එක. ටෝල්ටරින් කියලා. මගේ මෙච්ච මොකක් හරි කතාවක් කියන එක තමයි කරන්නේ මේක. ඔව් කතාව කියමු. අද කියන යන කතාවේ මාතෘකාව කො ගිහිල්ලාම් කියමු. අද මං කියන්නේ කොහොමද කොහොමද මට මුලින්ම වස්තියේ අනුෂ්කව හම්බුනේ කියන එක. කොහොම හරි පාන්දරේ කයිට් ෆෙස්ටිවල් එකක් තිබ්බනේ. 2018 එකම 18. ඔව් මං එළව කරන් 2002 විතර කලින්. කොහොම හරි ඒකට වස්තිලායි තව වෙන සෙට් එකක් එනවායි කියලා තිබ්බා. මම අපි සෙට් එකක් කියලා ලංකාර ඉවෙන්ට්ස් එකෙන් කණියා ඕගනයිස් කරන්නවා. ඒක අපි ඉන්නකොට කොහොම හරි අනුෂ්ක අයියා දොරජය ආවිල්ලා හිටියා. එතන අර මුලින්ම ස්ටේජ් එකේ තියෙන දඬ ඊට පස්සේ එතන ඉඳන් හෝටලයට ගෙනිච්චේ ඒ ටික කොහොම හරි කරේ අපි. මම මයිදන ලොග් එක කරා. ඒ ලොගේදී කොහොම හරි මම නිකන් මේ මම හොවයියේ ගිහිල්ලා එන්න පුළුවන්ද මම මෙහෙම ලොග් එකක් කරනවා මේ කියලා. හරි ගණින් කියලා ඔන්න ගත්තා ඒක හරි කෑල්ලක්. මම අනුෂ්ක අයියත් එක්ක බ්ලොග් කරලා තියෙන්නේ එහෙන පොඩි පිරිසක්. එතනින් මම ඉන්නවා කෙනෙක් විදියට මට ඒක කියන්න පුළුවන් බයන්න නැතුව. කොහමරි අනුෂ්කයට සුවයක් ගේන්නවද කියලා ඩයල් එක ඇඳන් ඇඳගෙන ආව සරමෙන්මයි ඔළුව පිහිදගෙන ඔක්කොම කරලා ආයෙ එළියට ගියේ. ඔව තමයි ඉතින් බට කොහමද අනුෂ්කයි හම්බුනේ කියලා කිව්වේ කෑල්ල. ඔය වගේ මොක් හරි මට වෙච්ච එන ලස්සන කතාවක් හරි වෙච්ච කුණු කතාවක් හරි ඔය වගේ කතාවක් ඕගලන්ට කියන විදියට ඊළඟ එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එක ගේන්න. මොකද මේ ලෝකේ ජේක් පෝලුයි බැනස් කෙනුයි ෆයිට් එක තිබ්බේ අද මේ වදයි ලයිව් බලන ගමන් මං සිරාට මිදුවා නෑ ජේක් පෝල් මේක ජේක් පෝල් දින්න එච්චරයි ගන්නද අයන අදර මෙච්චරයි වීඩියෝ එක ඕල්වේ ෆයිට් එක කියලා බලන්න නැත්තම් බාන්න අද මොකද ප්‍රශ්න තියෙනවද බලන්න හැෂ්ටැග් ක්වෙස්චන් ඔෆ් ද ඩේ කියලා දාන්න අයන අදර ඔච්චරයි වීඩියෝ එක ලබන දෙවිඩේ නම්බර් තැන්කියු ඔක්කොම රෙකෝඩ් වුණා